සමන්ස මේ ඔබහන්සේ මේ සිරිසත්ධර්මය අපට දේශනා කරලා දැ සිරිසත්ධර්මය ඉස්මතු වෙලා දැන්ග වසර දහය ප්‍රවාති කාලයක් වෙනවා. මේ සිරිසත්ධර්ම ඔබහන්සේ මහා කරුණාවෙන් අප සියලු දෙනාට මේ සිරිසත්ධර්ම දේශනා කරා. මේ දේශනා කරනකොට ස්වාමීන් වහන්සේ එක්තරා පිරිසක් ඉන්නවා ස්වාමීන් වහන්ස මේ ධර්මය දේශනා කරපු දේශනා කරන ඒවට ද්වේෂ කරනවා ස්වාමීන් වහන්සේ. එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් අර සම්මතයට ගැලපෙන්නේ නැති මිනිස්සු හිටියා. දැන් මේකෙන් වෙන්නේ දැන් කවුරුත් පිළිගත්ත සම්මතයක් තියෙනවා. හැබැයි සම්මතය බිඳෙනවා, කැඩෙනවා, සම්මතයට විරුද්ධව යනවා පරමාර්ථ ධර්මය. සම්මතය තියෙන්නේ දිගටම මේ විදිහට පවත්වාගෙන යන්න. මේ ධර්මය තියෙන්නේ පැවැත්ම අපපතිවත්තිය පැවැත්ම නවත්තන්න. එතකොට මේ දෙක අතර ගැටුමක් ඇති වෙනවා. එක නවත්තන්න බෑ. මේ අපි මේ ධර්මය හොයාගෙන මේ දේශනා කරන එක දේශනා නොකොළොද්ද හොඳ කළොද්ද? දැන් දේශනා කරන්න නවත්ත මේ ධර්මය දේශනා කිරීම නවත්තන්න යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒක තමන්ගේ නිවන සිය දහස් වරක් වැහෙන කාරණ. නමුත් ඒක ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ ඒක දන්නේ. ඉතින් ඒක නිසා මේක අනිපාර මේ එක වචනයක් එක දෙයක් මොකක් හරි අල්ලගෙන තමයි ඒගොල්ලෝ මේ ධර්මය අහලා නෙමෙයි. දැන් ඔය ඕනෑම මේ ධර්මය දේශනා කරන්න එපා, මේ ධර්මය වැරදි විකෘති කරනවා කියන සියලු දෙනා ඇවිල්ලා මේ ධර්මය හරියට ඇහුවොත් කාටත් තේරෙයි මේක ධර්මයද අධර්මයද කියලා. අහන්නේ නැහැ. ඒගොල්ලෝ තව කවුරු හරි කියන එක වචනයක්. සමහර විටක ඔය දැන් මම මේ ධර්මයේ දේශනා කරනකොට ඔය සියලුම දෙනා ඔයාර බුදුහාමුදුරුව ලංකාවේ පොදු නැහැ කියන හාමුදුරුව ඔන්න ඔය වචන විතරයි අල්ලගෙන තියෙන්නේ. දැන් නම කිව්ව ගමන් ඔය හාමුදුරුවද ඔය හාමුදුරුවන් ඉන්න අපිට ධර්මේ පා එහෙම කරන පිටසක් ඉන්නවා. ඒ අය මෙතෙන්ද ඇවිල්ලා මේ ධර්මයේ ඉන්ටර්නෙට් එකෙන් හරි පොතකින් හරි ඇවිල්ලා හරි අහලා කතා කරනවා නම් අහලා ඕන ප්‍රශ්නයකට පිළිතුරු සපයාගෙන කතා කරනවා නම් ඒක සාධාරණ. එහෙම නැතුව මේක අර නම ඇහූ පළියට ඔය වචනයක් ඇහූ පළියට තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය අර අන්තවාදී ලෙස කටයුතු කිරීම වැරදි. ඒක නිසා දැන් මේ ධර්මය මතුවෙච්ච වෙලාවේ මේ ධර්මය දැන් ධර්මය අහපු පිරිස මේ හෙළබිමේ මේ ලංකාවෙත් පිටරටවල් වලත් පිටරටවල්වල බොහෝ බහුල වශයෙන් සිංහල අය ජීවත් වෙන අය මේ දහම අහනවා. ඒ නිසා අඩුමාසයෙන් ලක්ෂ 15ක වගේ ජනතාවක් ලංකාවෙත් ලෝකෙත් ඉන්න මේ ධර්මය අහලා තියෙනවා. මේ ධර්මය ඇහුව එකම පුද්ගලයෙක්වත් දැන් අනිත් පැත්ත හරවන්න බෑ. නමුත් මේ ධර්මය හරියටින් නොඇසූ නමුත් මේ ධර්මය ඇහුවොත් මඟඵල ලබන්නට සුදුසුකම් තියෙන බුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙන තවත් ඉන්නවා ඒ වගේම පිරිසක්. ඒ පිරිසට මේ මඟ වහන්නයි ඔය සියලු දෙනා ඔය කරන්නේ. මොකද ඒ පිරිසත් බැරි වෙලාවත් මේ පැත්තට ඇහුනොත් තමන්ට තියෙන ලැබෙන ලාභ සත්කාර ප්‍රතිලාභ නැති වේදෝ කියන බයක්. නමුත් අපි මේ ධර්මය ගත්ත ඇහුව ඔය භාවනා වැඩසටහනකට හෝ ධර්ම දේශනාවකට ආපු සියලු දෙනාට අපි කිව්වේ සම්මත බුද්ධාගමක් තියෙන්න ඕන. සම්මත බුද්ධාගමේ ඒ කරන දේවලුත් යම් යම් ආකාරයකට උපකාර වෙනවා. ඒ අයටත් දාන දෙන්න. ඔබ පන්සල් යෑම නවත්තන්න එපා. දන් දීම නවත්තන්න එපා. එයාත් යම් සේවයක් කරනවා. නමුත් ඒ අයට මේක තේරිලා නැහැ. ඒක නිසා මේක හොඳට අහලා හොඳට විමර්ශනය කරලා තියෙනවා නම් අඩුපාඩුවක්
පෙන්නොදින් කියලදින් ඒ මිසක් මේක අර වචනයක් ඇහූ පලියට මේ නම ඇහූ පලියටම මේක විරුද්ධවීම සාධාරණ නෑ. තව බොහෝ පිරිසක් ඉන්නවා මේ හෙළබිමේ මේ නියම නිර්මල නිවැරදි ධර්මය ඇහුවොත් යම් ආකාරයකට අර දහම් මැස පාදාගෙන අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත්වෙන්න පුළුවන් පිරිසක් තවත් ඉන්නවා. ඒ අයට උපකාර වීම බලක්වීමට තමයි ඒ අය කරන්නේ. මොකද ඒ අය දහම දැනගත්තොත් තමන්ගේ අර ලාභ සත්කාර නැති වෙයි අඩු වෙයි කියන වැරදි චේතනාවක්. ඒක නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ ධර්මයේ මතු අවස්ථාවේ කොයි විදිහෙන් හෝ මේ දහම තේරුම් අරගෙන මේ දහම් මඟ අනුගමනය කළොත් ඔබගේ ඔබටයි යහපත වෙන කාටවත් නෙමෙයි. අපි කිසිම තැනක කිසිම ආකාරයකට ඔය සම්මත බුද්ධාගමට අපි ගරහලා නැහැ. ගරහන්නෙත් නැහැ. එයත් නොදන්නා කමින් එයයි වැරදි ඉගෙනීම අනුව එයයි ඒව කළාට අපිට ඒකට තරහ ගන්න ඕනේ නැහැ. අපි ඒකට අනුකම්පා කරන්න ඕනේ. එයටත් මේ දහම තේරුම් ගත්ත දවසක එයත් තේරුම් ගනි ධර්මය මේකයි අධර්මය මේකයි කියලා. හැබැයි මේ ලංකාවේ ඉන්න ඔක්කොම නෙමෙයි මේ. බොහොම අතලොස්සක් වගේ පිරිසක්. මේක වැඩි හරියක් නෙමෙයි බොහොම ටික දෙනේ. හැබැයි ඒ ටික දෙනා මේක ගිනි තියන්නා වගේ පතුරුණා වැරදි මතේ. ඔව් එකතු කරගන්න. නමුත් එකතු වෙන කොටසකුත් ඉන්නවා. දැන් හැබැයි ගිහියෝ දන්නවා. දැන් ගිහි පිරිස වැඩි හරියක් මේ ධර්මය දන්නවා. හැබැයි අපි කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු පැවිදි උතුමන්ටත් මේ නිවන් දකින්නයි පැවිදි උනේ ඇවිල්ලා කොයි විතනකින් හෝ ඉන්ටර්නෙට් එකකින් හෝ කොහෙන් හෝ මේ ධර්මය අහලා ටිකක් හරි දැනගෙන මේ මාර්ගය අනුගමනය කරන්න අහලා බලලා ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඕන් තැනකදී සාකච්ඡා කරන්න එන්න. අනික එන්න දෙන්න. එන්න දෙන්න නෑ. වහනවා වහනවා. අන්න එහෙමමයි කියන්නේ. ඔය පන්සල් වලට වැද්ද ගන්න නෑ. නිකාය වලින් එළවනවා. ඔය ආමුදුරු අටින්ට යනවා. ඒකින්ද අපි ගත්තේ නෑ ගන්න නෑ කියලා. එහෙම එහෙම මතයක් ප්‍රකාශ කරගෙන යනවා. ඒව වැරදි. ඔව් ඒක එකාතකින් අපිට මේ වගේ දැන් ඔය එක ධර්ම දේශනාවක් නැවැත්තුවහම බලෙන් තම දහහක් දහහක් වැඩි වෙනවා. ඒ ප්‍රචාරයක්. මේක හොඳටම දෙන්න වෙනවා. දැන් ඔය නැට්ටම් බෙමිගේ මොකද්ද බැලුම් ගලින් එක වැඩසටහනක් පටලවපු ගමන්ම ඊට පහුදා බලනකොට අපේ ආරණ්‍ය වලට එන මිනිස්සු ගන්න ඩබල් ට්‍රිබල් වෙනවා. දැන් මේ ඉස්සෙල්ලා මං සාමාන්‍යයෙන් මීරිගම ඉන්නකොට සාමාන්‍ය දවස්වල භාවනා වැඩසටහන් පොය දවස් නැතිව සාමාන්‍ය විවේකයෙන් ඉන්න වෙලාවක එච්චර මිනිස්සු එන්නේ සාමාන්‍යයෙන් කණ්ඩායම් දෙකක් තුනක් හතරක්. දැන් එහෙම නෙමේ දවසේ උදේ 5 ඉඳන් රෑ 9 10 වෙනකන් එක පේලියට නොයෙකුත් ලංකාවේ හැම තැන්වලින් ලෝකේ හැම තැන්වලින් මිනිස්සු එනවා. නොයෙකුත් ප්‍රශ්න අහන්න ධර්මය අහන්න ටෙලිෆෝන් කරනවා. මේක එන්න එන්නම වැඩි. ඉතින් ඒක නිසා ඒ සියලු දේවල් අපිට අපි මාකටිං කරන්නේ නැහැ. ඒගොල්ලෝ මාකටිං කරනවා අපි වෙනුවෙන්. බෑ පොල්ගට්ටෙන් පත්තරෙන් දැන් වහන්න බෑ. ඔය පත්තරකාරයෝ ඉන්නවා මේක වහන්න කටයුතු කරන. පත්තරකාරයන්ටත් යම් ලාභ සත්කාරයක් තියෙන නිසා පත්තරකාරයොත් මේකේ වැරදි පැත්තක්මයි හොයලා දාන්නේ. හරි පැත්ත හොයලා දාන්නේ. ඔව් වහන්න උත්සාහ ගන්න මේක තම විවටති විරෝධති න පටිච්චන්නෝ.